මුදල් විෂය භාර අමාත්‍යවරයා වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ වින සංදේශය එකතු කළාගේ මත බද් වැලියු වැඩඩ් ටැක් වැන් නිදහස් කිරීම තාර්කිකරණය සහ අරලකන්න ලද එකතු කළාගේ මත බදු ක්‍රමවේදයේ අවෝස් කරා දැනට අගයනුකූල බද්ද නැත්නම් එකතු කළාගේ මත බදු පැනවීමේදී අධ්‍යාපනයේ සෞඛ්‍ය කෘෂිකර්මයේ පමණක් විවිධ සානාධාර ක්ෂේත්‍රවලට ඇතුළු බොහොමයක් අංශවලට වැට් නිදහස් කිරීමක් කරලා තිබේ මෙයින් මේ අත්‍යවශ්‍ය ජන ජීවිතවලට බලපාන අධ්‍යාපනයේ සෞඛ්‍ය කෘෂිකර්ම හා අඩු ආදායම් ලාභී පවුල් වලට විශේෂයෙන් අදාළ වෙන භාණ්ඩ වර්ග හැර අනිකුත් භාණ්ඩ සේවාවන් සඳහා ලබා දී තියෙන වැට් නිදහස් අවෝසිකන් වැට් බදු ක්‍රමයේ තාර්කිකරණයේ හේතුලින් රජයට ලැබිය යුතු ආදායම ලබා ගැනීම සඳහා අවශ්‍ය සංශෝධනයකුත් ඒ වගේම මේ බදු ක්‍රමය සරල කරන්න ඇති කරලා තිබෙන ඇතැම් ක්‍රියාමාර්ග නිසා රජයට නිසි බදු ආදායමක් එකතු කරන්න නොහැකි වන නිසා එකතු කළාගේ මත බදු ආපසු ගෙවීම සඳහා වඩා විධිමත් ක්‍රමවේදයක් හඳුන්වා දෙමින් දැනට ක්‍රියාත්මක වන සරල කරන ලද එකතු කළාගේ මත බදු ක්‍රමය 2024 ජනවාරි මාසයේ පළවෙනිදා සිට ක්‍රියාත්මක වෙන පරිදි අවෝසි කරන්නටත් හැකිවනු පිණිස එකතු කළාගේ මත පනත සංශෝධනය කරන්නත් ඒ පනත් කෙටුම්පත සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දෙන්නත් මුදල් අමාත්‍යතුමා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබුණා. එතුලින් ඒ අනුව ප්‍රධාන කරුණු දෙකක් සිද්ධ වෙනවා. එකක් දැනට විශාල ප්‍රමාණයකට වැට්බදු නිදහස් කිරීම තිබෙන ටික සීමා කෙරෙනවා. අත්‍යවශ්‍ය අධ්‍යාපනයේ සෞඛ්‍ය කෘෂිකර්මය හා සානාධාර ලබා දෙන භාණ්ඩ වලට සීමා කෙරෙනවා. අනවශ්‍ය ලෙස සරල කිරීම තුලින් මේ බදු දැලෙන් රිංගා යන්න තියෙන අවස්ථාව ජනවාරි මාසයේ ඉඳන් නැති කිරීමට අවශ්‍ය නීතිමය විධිවිධාන සකස් කරන්න පනත සංශෝධනය කරන්න ඉදිරිපත් කළ පත්‍රිකාවට අනුමැතිය ලැබුණා.